මම අදහන්නේ ක්‍රීමි මෂ්රූම් සුප් එකක්. අපි කලිනුත් මෂ්රූම් සුප් එකක් හදලා දාලා තියෙනවා. හැබැයි මේ සුප් එක ඊට වඩා වෙනස් විදිහකට තමයි හදන්න යන්නේ. ඊට වඩා ටිකක් ඉක්මනින් හදාගන්න පුළුවන් සුප් එකක්. මේක ඩිනර් මීල් එකක් විදිහට අපිට ගන්න පුළුවන්. අපි බලමු කොහොමද හදන්නේ කියලා. ඉස්සෙල්ලාම පෑන් එකක් රත් වෙන්න තියලා අපි පෑන් එක රත් වුණාම ඒකට බටර් තෙහෙන්දක් විතර එකතු කරගන්නවා. දැන් බටර් මේ විදියට මෙල්ට් වුණාම අපි කපාගත්ත සුදු ලූණු එකතු කරගන්නවා. මම සුදු ලූණු පික් 3ක් විතර පොඩියට කපාගෙන තියෙනවා. දැන් අපි මේ සුදු ලූණු ටික විනාඩි 2ක් විතර මේ විදියට ෆ්‍රයි වෙන්න තියෙනවා. ලාවට රන්වන් පාට වෙනකම්. දැන් අපි ලූණු එකතු කරගන්න යන්නේ. ලූණු ගෙඩියකින් භාගයක් විතර මම අරගෙන තියෙනවා. දැන් මේ ලූණු ටික රන්වන් පාට වෙනකම් අපි ෆ්‍රයි කරගන්න ඕන. තියෙනින් වහලා විනාඩි 3ක් විතර මේ විදියට ෆ්‍රයි වෙන්න තියෙනවා. දැන් අපේ ලූණු ටිකත් ලාවට රන්වන් පාට වෙලා තියෙන්නේ. දැන් අපි මේකට කපාගත්ත මෂ්රූම් ටික එකතු කරගන්න යන්නේ. දැන් අපි මේ මෂ්රූම් වලට ලුණු තෙහෙන්දි භාගයක් එකතු කරගන්නවා. දැන් ගම්මිරිස් තෙහෙන්දි භාගයකට එකතු කරගන්නවා. ලුණු ගම්මිරිස් මතුනම් අපිට පස්සේ රස බලලා රස අදා ගන්න පුළුවන්. දැන් මේ විදියට හොඳට මික්ස් කරලා අපි තියනෙන් වහලා තව විනාඩි 2ක් විතර මේ මෂරූම් ටික කුක් වෙන්න තියනවා මෙහෙමම. දැන් බලන්න මෂරූම් වල වතුර වැටි එළියට එන්න පටන් ගන්න තියෙන්නේ. දැන් අපි මේ අපේ සුප් එකට වතුර එකතු කරගන්න යන්නේ. මෂරූම් ටික වැහෙනතේ වතුර දාගන්නවා අපි මේ විදිහට. ඊට පස්සේ පියනෙන් වහලා මේ වතුර නටනකම් මෂ්රූම් ටික හොඳට උයා ගන්න අපි යන්නේ. දැන් වතුර නටන්න පටන් අරන්. ඒ නිසා අපි ලිපේ ගින්දර නිමාගෙන මේ විදිහට ලිපෝඩ චුට්ටක් කළා නිමෙන්න තියෙනවා. දැන් අපි අපේ සුප් එක බ්ලෙන්ඩ් කරගන්න යන්නේ. චුට්ටක් නිමෙනකම් ඉඳලා බ්ලෙන්ඩ් කරගන්න. සුප් එක බ්ලෙන්ඩ් වෙන අතරේ අපි මේ විදිහට වෙනම වාජනයකට පිටරයක් දාගෙන පොඩ්ඩක් ඒක මික්ස් කරගන්නවා. දැන් මේ පිටරයකටම විප් ක්‍රීම් කප් 4 එකකුත් එකතු කරගෙන ආයෙත් චුට්ටක් මික්ස් කරගන්නවා. දැන් අපි බ්ලෙන්ඩ් කරගත්ත සුප් එක මේ විදිහට භාජනයකට දාලා අපි එක මධ්‍යම උෂ්ණත්වයට රත් වෙන්න තියනවා. ඊට පස්සේ අපි ඉස්සෙල්ලා හදාගත්ත බිත්තර විප් ක්‍රීම් මිශ්‍රණය සුප් එකට එකතු කරගන්නවා. මේ වෙලාවෙදී පුළුවන් රස බලලා ලුණු මදි නම් ගම්බිරිස් මදි නම් නැවත එකතු කරගන්න. දැන් මේ විදියට මික්ස් කරන ගම අපි මේ සුප් එක පොඩ්ඩක් නටනකම් රත් කරගන්නවා. විප් ක්‍රීම් දාපු නිසා දිගටම මේ වගේ මික්ස් කර කර ඉන්නවා නම් ගොඩක් හොඳයි. මොකද නැත්තම් කිරි කැටි ගැහෙන්න පුළුවන් නිසා. දැන් මේ විදිහට බුබුලු දාන්න පටන් ගන්නකොට අපි ලිපේ ගින්දර නිවා ගන්නවා. දැන් මේ මෂ්රූම් සුප් එක රස බලන්න ලෑස්ති.